कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो साරණයි දැ අදव से අපි में यह साයත් අපි උදවය උදවේ ඥානය අයටත මේ උදේ वाය ක්ෂන ගැන පැහැදිල කරමින් අනිච ලක්ෂණය විද්भाා කළේ අදදවේ दिත් බලාපොරොත් වනේ මේ අනි චද කානත්තකයන්ත්‍ර ක්ෂණ ගැන ව දුරටත් යම් किසි ධර්මය पැහැදිලි කරන්න සි सीයක් में ධර්මය පැහදිි කරන්න අපට බැහම කොද අපේ අල්ප ඥානින් කරන වැඩක් මේ එක කියන බුදුපිය හස කොචර ධර්ම ගැමබුට පෙන්වා දුන්නත් අපටේ ධර්ම ගැබුරට දකින්න න්ගම ලබෙන අපේ ඥාන තියන දිගපල් අනුවයි එනිසා මහා ගැමුරු ධර්මයක් සම්මා සම්බුදු ප්‍යානසි දේශනා කරනවා අපි ටිට හැකි පමණින් අපේ නැන පමණින් මේ ධර්මය විග්‍රහ කර ගමු එ මනත් හොඳට මඇති රාග දේශම හොනිවාගෙන සංසාදුක නිදහසය එතකොට හෙනං අන්න මෙන්න දුතිියත්ය සූත්‍රය දුතියාත්දය කියල සූත්‍රයක් දේශනා කර ලතිනව භාගදුන් වහන්ස මෙන්න මේ සූත්‍රය ඇසරින් මෙන්න මේ අනිංච දුක්ක අනත්ත පළිබඳ තවත් සුළු විග්‍රහයක් කරන්න කල්පනා කරන අපි ධම්‍ය කරණයක් ඉදිරිපත් කරන්න. චක්කුම් අනිච්චං විපරිනාමං අන්‍යත්ත භාවිී අන්‍යතා භාවි චක්කුම් අනිච්චං විපරිනාමින් අන්‍යතහාභාවී රූපා අනිච්චා විපරිනාමි නෝ අනඥත්තභාාවී නෝ යනදි වසේ දැවන බාන්න දේශනා කරන ධරමය බුදුරජාණන්ස පේෙනවා චක්කුම් අනිච්චන් විපරිනාමී අ්‍යතාභාවිී මහන ඇස අනිච්චයි හේතුූන්ගෙන් හටගත්ත හැක්තින්නමි ඒ වගේම තමයි විපරිනාම ධර්මයක්ම විනාසය කරා පරිවර්තනයවන් පවතිී විනාසය අපි දොකාරකින් තේරුම් න්න න ලෞබික වසයෙන් ඒ අත්භවය විනාශක්වීමත් ලෝකෝතර වසිංගත්ත හම් මෙ කෙලෙස් කොඩට වැඩල වනාසීම එකම සිද්ධ වෙනවා දැන් ඇහැනිකම්මවස සංගලයන් ෑගේ දන්නවානික කවරුත්ති නිකම් මෙහැක් විනාශේෙනවද නැ විනාශයක් අත්කර දෙමින් විනාශවලයන් මරාගෙන මැරනෝවගේර බෝම්බයක් බෝම්බයක් විනාශ කරගෙන විනාශේලයනු බෝම්බෙත් බෝම්බෙ පුරල එකත් තිනාශවෙන නිකන්නේ විනාශවෙන්නේ වටේ තියෙන ස කියල තිනාස කරග ඒවගේ මේ හැත් විපරි නාමටයට යන වහමි දකිින් ෝන ගැඹරු ර්ථෙන් ඇහැ විපරිනාමේයට යනවා නිකම නිවයන්නේ මහා විනාසයක් අත්කරල දීලා. ඇහැ නිසා මහා කකුසල් ගොඩකුත් උරුම කරල දීල. තමයි අවසාන හැ විනාසයටට පත්තින්. එනිසා තවත් හැක් කටගන්න එතනත් මහා දුක්කස්කන්ධය තියනෙ තවත් දුොක් ගොඩක් කරපන්නනාගෙන අයුපදී. ඉතින් බුදුරජාන්ස පෙන්න්නද මෙ එහෙනම මෙනිම විපරිනාාවම ලක්ෂය යුක්තයි විනාශ කර පරිවත්තනම ලක්ෂණ යුක්තයි. ඒ ඒ වගේම අ්‍යතහා භාවිී. අන්න්‍ය ස්වභහායකට පත්තියන හැමතිස්ේ. දැ මේ හැ කියන එක ගත්තහම හුඩාකාලටිගත්තහම බිලිඳුව ඇහැ. ඊලට ලදොරුව හැ. ඊලට ළමායහැක් ඊළඟට යව්ව නැහැක් ඉට තරුණ ැහැක්. ඊළඟට වැදි හිටයහැ ඉලන්න මැදිවිය හැ ඊළඟට අවසාන මහළු හැ වයවුරදැහැක් අවසානි ජරාට පත්වවෙල විනාස වුණා. එතකකට මෙන්න මේ යහැ විවිධ භාවයන්ට පත්වයෙන්. දැන් අදිින්නව ආච්්‍යමල සියලින්වා ඇහේ සුද මතු වෙලා කාචත්්දාගෙන. නමුත් ඔය ඇස්ම තිබුණ කාලෙක ිසල දීප්තිමත් අන්දමින්. දැන් අර එක කාලෙකෙද හොඳට ඉදිකට්ට නූල ධනතර පුළුවන් කව තිනේනො පහුකාලනකොට ගෙදර පොඩි එකටතම ඇට හල කියන්නේ මෙන් නූල දාලදීපන් කිය ඇයිඒ පේන්නේ. එහැ අ්‍යතාා භාව අන්‍ය භාවකට පරිවර්තනය වෙලා විපරිනාමය කරා පරිවර්තනයනකොට විධාක්ක සන්දිස්ථාන පහකරගන යන්. එහනම් මේැ හේතු බලවසියෙන් සකසෙච්ච එකක් නිසාම්ඒ හේතු තියෙනකං විද්‍යමාන ව නිසාම හේතු විචලනය වෙනකොට එහේතු චලනය වෙනකොට හේතු විපරිනාමයට පත්වෙනකොට හේතු අවසංගල යනකොට මොකද වෙන්නේ අර හේතුන්ෙන් සකසෙච්ච ඒ පලයත් ප්‍රමාණකූලෝ විපරිනාමිට පත්වෙලා වැඩිසෙලා යන දැන් අප මේ පිට මේ ඇහැදැන් ැබිල ති න මේ හැ පුරාණ කර්ම ප්‍රත්ති දැන් මේ හැ ආවෂ ප්‍රමාණය කව්ද කොමොත්ද හිල ඇහේ ආවුෂ්‍ය කොච්චරද කැලෙහොත් කොමඳ දුත්තක ඇද උත්තර ඇ දෙන්න බෑ ඇහේ වු්‍ය තීරණය වෙන්නේ කර්මය තනකූලු කර්මය ගොඩනගරපු කර්මයෙන් ගොඩනගපු අත්බවේ ආයු ප්‍රමාණය තීරණය කරනවා කර්මයින් මෙචර කාලයක් මේ අත්භාවය පවතිීවා කිය පවතින්න කියල් ඉති ඒක ආති සංකීර්ණ ඒක වෙනස්න්න පුළන් උපස්තම්භ කර්ම උප පේලක උපගාතකාදී කර්ම නිසා වෙනස් වෙන්න්න පුළුවන් ඒක වෙනම් පැත්තා න අපි සමස්තයක් වසි ධර්මය ්‍රහ කර ගද අපි දකිනවා අත්භවය තීරණය කළා කර්මජ ක්‍රියාවලයක ඊට අනුකූලයි මේ හැ සකස් වුනි දැන් අපි දන්න මේ හැ අවෂ කාලය කොච්චරද කිය අපි දන්නෑම අවසාන දවසි අවසානු රූප ටිද මේ හින් දැකිමිින් ඉන්න කියලා නිමදන්නනෑ අපික දෙ අදන්න අමකද අනිවානෙන් මේ හැ වෑනසිනවා කියලනම් දන්න ඇැබැ නිකම් වන සිනවා කියලා විතර ඇ මෙච්‍ර කාලයක් හිතං හිටි ඒ නිසා තමයි ඇහැ අනිත්‍යයකකි හිටිහැ අනිත්‍ය නම් ප්‍රශ්නය යන්නේ ඇහැ මැලල්ල අලු ොඩක් වෙලා යනු ඉතිම ප්‍රශ්නය එන්නන්නේ රූම බලන්්ඩොකු ඇතිවෙන එක ඒ නත් අනිත්‍යයයි කනත් අල් ගොඩක් වෙල ඉති ප්‍රශ්නයන් නතිතනක සද්ධ හන්නකු ඉ ෝදින හැහැණන නාස දව සටර මන්සක හයම අනිත්‍යයයි රූප සබ්දගන්ද රසස් පස් ධර්ම ඔක්කම නිත්‍යයයි එස ඇතිවෙලා නැතිවෙන ධර්ම ඉති හම් ප්‍රශ්නයන් රුප කැමති ආකාරෙන් ආස්වාදී විඳින් ඉඳකෝ බුදුරජාණන්සේක දේශන කර අනිච්්‍යයිකිවීමේ නැතිවල යන කතාවද නැතිවල යනම් කොච්චර සෝකද ති එ නිවනනි දැේ හටගත්ත හැකන නාශය දවසරරි මනස නැතිවෙලා ගිහිල් හොම අතර වෙනවානම් ති නිවනන පරනිර්වා අණ්ඩි පත්වෙෙන්නේ. එනම් දුකක් නෑ නිතනායි එහෙම විනාශනෝනම් මක්වෙයිට බුදුරජාණනාශ පෙන්ව එහමවිනාසයක් බුදුරජාණනාශ පෙන්ව විනාසයක් මේ ඇහැ හැත්ති නාසිනවතම ඇද බෝම්බේ උදදාහ හොඳම දධනනි බෝම්බේ බෝම්බේ විනාශවන වස්තුව කියල කිවට හරියන්නේ බෝබේ විනාශකාරි වස්තුවක් කියයනවා එකතකොටයි බෝම්බය ගැන වැටහීමක් ඇතිට මනුසේ නිකම් බෝබේවැනසිලයනව කිවොත්හෙම් බයක් ඇතින අදොට අනිවාරෙන් බනහන්ට හොඳයි මේ ෙරගෙනනි ජනන්ගේලා රංග විලිඳගෙන ඉන්න පුළුවන් ගකුට ෝම්බව ඇයිඒ නිකම්ම වවැනසිලයනකන් ති අපේ උක්කොම දේවල් වැනනිසිලයනනිව සියල්ල වැනිසිලයනු මේගේ දොරත් වවැ සිලයනු මේ ගහකොලත් තැන්සිේ යනු මේ ග්‍රහත තාරකත්ත් තැන්සිලේ යනු මේ බෝහම මෙත් තැන්සිලේ යනු පෙක් න නිති ඉතේ විදෙර නැර සැල දැක්ක විචරරය අර ගහ කොල්ලත් විනාසේ නො මේ මුහුදු ගංගා යොහත් වවිනාසේ නො මේ ඇහැත් වවිනාසේ නො කරණත් වනාසේ නො ඉතින් මේ ඇහැකන නාසේ දිවසරිරයයක් අර ගංගා මුහුදු ඇල දොළ ගස් කොල්ලන් වගේ නිකම ගල් පරවත් වගේ නිකම විනාසේ යන නම් පිින්ගතු අපිට ධර්මයක් අහන්ඩෝ නිත් නෑ අපි ධර්මය පිළිපදින් ඩෝ නිත්නෑ අපිට තියන්නේ සිතසේ ජීවත්තය කොහොමත් මේ ටික වැන්සිලේ යනුව එහෙම වැනසිල හිල අතර වෙනවනම් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකට පහළ වෙල මහා කරුණ මේ ධර්මි දශනා කරන්නේ ඇහැ වැනසිල යන වතමයි නකම්මන වැනිසිලේ ඇනි විශසාල විනාසයක් අත් කළ දීලා සමහරයට නිරයට ගහින් අර වෙන්නේ හැනි. මහයට නිරේට ය එහ නිසා රුප බලන්න ගහිල්ල සද්දහන්න ගෙහිල්ලා නිරට යන්න පුළුවන්. ගන්ද රස ස්පර්ස නිසා නිරේට යන්න පුළුවන් අදහශන නිසා නිරයට යන්න පුළුවන්. ඒසා මේ කිසිවක් නිකම විනාශසේ ඉන්නෑ පින්වතුනී විනාසයක් සලසලදීල විනාසයන. අන්නේකයිපරිනාම ධම්ම කියය. ඉතින් ඒක නිසාඒක නුවනින් දකිින් ඕන මහ භයානක ධර්මීරු. ඉතින් එහෙනම් න්න අන්න බුදුරජාණන් සපට පෙන්වා දෙනෙනව ෙනම් ඇහැත් අනිච්චයි විපරිනාාම ධම්මයි ඒවගේම අන්‍යතහා භාවිී අන්‍ය ස්වභාවකට පත්වෙන්න ඒවගේම රූපා අනිච්චා විපරිනාාවමිනු අන්‍යතා භාවිනු ඇහැත් අනිච්චයි විපරිනාාම ධම්මයි අන්න්‍ය භාාවයකට පත් වන රූපයක් අනිච්චයි විපරිනාාම ම්මයි අන්‍ය ස්භාවකට පත්වෙනු ඉත්්‍යේතන් දොයාන් චලංචේව ්‍යන්ත බ්‍යතංච අනිච්චං විපරිනාමි අතභාවිී. චක්වු විඥානන් අනිච්චන් විපරිනාමී අ්‍යත්තභාවිී අන්‍යතභාවිී. යෝපි හේතු යෝපි පච්චයෝ. චක්කු විඥානස්ස උපපාදාය සෝපිහේතු සෝපි පච්චියෝ, අනිච්චු විපරිනාමී අඥතභාවී. අනිච්චන් කෝපන බක්කය පච්චයම් පටිචුපපන්නං චක්කු විඥානන් කුතෝ නි්චං භවිෂවතයන් අධවසේ. තවත් විදකට. ල සූත්‍ර කී අද දැංකිය ම මේ තෝර ගඩ්දිත් කිහිපයක් විතරයි මේ වගේ සූත්‍ර දේශන තාව ඕවන් තරන් තියෙන ඇැන් මේ සූත්‍රය පෙන්නනි මොකක්ද භාගතුන් වහන්සේ මේ ඇහැත් අනිච්චයි විපරිනාම ධර්මයි අ්‍යතා භාවකට අන්‍ය භාවකට පත්වෙන සවභාවකට පත්වෙන එනම් රූපයත් අනිච්චයි පරිනාාම ධම්මයි රූපයත් හේතුවල වශයෙන් සකස්ච්ච විනාසය කරා පරිවත්තනයන විනාශයක් සරසා දෙමින් විනාශයට පත්වන අන්‍ය ස්භාවයන්ට පත්වෙන රූපයක් එනම් ඇහැත් රූපයක් දෙකම අනිච් විපරිනාම ධර්ම. එ දෙකම අන්‍ය භාවයකට පත්වෙන. එහම් භාගතුන් අහසන ත්්‍යේතන් දොයන් චලංචේව ්‍යතංච අනිච්චන් විපරිනාමී අන්‍යතා භාවිී මෙන්න මේ දෙක ඇහැත් රූපයත් කියෙන දෙක මේ දෙකම විපරිනාම අනිච්චයි විපරිනාාව ධර්මයි එතකොට මෙන්න මේ දෙක නිසා මෙන්න මේ දෙක එකටෙක් ස්පර්සවෙල සකස් නෙන චක්කු ඉංයාානිි. චක්කු විඥාන අනිච්චං විපරිනාමී අන්‍යතා භාවි යන අද වසේ. එතකට බුදුරජාණන් පෙන්ෙනවා යෝපිහතු යෝපිච්චෝ චක්කු ං්‍යයාා සුපදාය ෝොපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ ඉපරිනාමී අන්‍යත භාවි අර ධර්මයම තමයි එත පොඩ්ඩක් ඉටවඩ තව කාරණ දෙක ඇතුලත් කර තිය. අ්‍යතනත් පෙනව බුදුරජාණසමේ ඇහැත් අනිච්චනං ඉපරිනාාවම දම්මනං ූපත් අනි්චනං ඉපරිනාාම දම්මනක් මෙන්න මේ දෙකේ සමවායින් මෙන්න මේ දෙකේ හමුුවමේ මොනගැහීමෙන් එකට එකක් ඉස්පර්සීමෙන් සකස්සන චක්කු විඤ්ඥානය කොහොමද නිච්ච සුක්කා අත්ත වෙන්නේ අනිච්චංකෝපන භික්වේ පච්චයන් පටි ජුපප උපපන්නං, චක්කු විඥානං කොතෝ නිච්චාං භවිස්සත. මෙන්න මේ අනිච්ච ධර්ම එකටකක් ඉස්පර්ස්වෙල සකස්වන මෙන්න මේ චක්කු විඥානය ආදී සියලු විඤ්ඥාන කහොමද නිච්ච වෙන්නේ කුතෝ නිච්චාම් භවිසිති කොහොමද නිච්චයි කියල හිතන්නේ කොමද දකින්නේ. කුමන විඥාණයක් දෙසේ පෞතිීණ කියලා බුදුරජාණසය අපෙන් හනුව. එනම් පෙන්වතුන මේ දැනීම තුළ සදාධනික සැපයක් ඇති කියලා අපි හොයෙනවා නම්. ල තැනතියෙන ොන තරම් අ ඥානකමන්ද කියලා ලෝක සත්‍යය තුළ. එනම් බලන්න මේ ධර්මය අවබෝධ නොකලා කියන්නේ මොනතරං අභාග්‍යයක්ත්ද. මේ ධර්මය අවබෝධ නොකලා කියන්නේ මොනතරම් වියශනයඇද බල ඇයිඒ. ලෝක සත්‍ය තාමත් ඔය හේතු පල අනිච්ච විඤ්ඥානය තුළ සදාාතනික ස්වර්ගයක් හොයෙනවා සදාාතනික විමුක්තිය හොයෙනවා. සධාතනික දේවතය හයවා සධානික ප්‍රක්්මතිය හොයෙනවා සදාාථනික විශ්වය විඥාණක ක පැත්මක් හයෙනවා අඥානකම් වැඩේ. ාය ගන ොකද කියව දැක ැති මනුසේ ්‍යාගනතා කරනවා ඒම අවස්ථ පහෝුගේ කාලේ ඉදිරතු නැකම ගැන සඳහ කරන්න ඒ අය බෞද්ධ වැටියට පෙළි හිටිමින් කියනවා මේ විශ්ේ විඥානයයැන් බලන්න විඤඥානය ැන බුදුරජාසකම ේයන කරනකි උන්නහස පෙන්න්න නෙමොකක්ද උන්නහ දබට පැහැදිලිව පෙන්න්න දෙනවා වි්ඥානයකයන්නේ අහම්ෙන් කඩාගෙන වැටින ධර්මයක් නෙවෙයි ශ්ි ධර්මයන් හසි කඩන්ගට ර්මයන් ්්‍යායකය අනිවාරම මෙන්න මේ ඉත්තේතයන් දොයන් යන අධ වසයෙන්. මෙන්න මේ අභ්‍යන්තරසාහ බාහිර වසයෙන් ධර්ම දෙකක් සමුදය වෙලා ධර්ම දෙකක් පටිච්ච වෙලා සකස්චන ධර්මයක්. කිසිව විඤ්ඥානයක් අහේතුකෝ සකස් වෙනෑ. සෑම විඥාණයක්න්ම සකස් වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තරසාහ බාහිර කියන මේ ආයත දෙකි ස්පාර්සිෙන්. සෑම විඥානයම්ම සකස්ය එහම. සිම විංායක්කට පරි ාරආකාරගෙන් සකසවෙන්නේ. එනම් සෑම විඤ්ඥානයක්ම සකස්වෙන්නේ හේතු පල ක්‍රමයකට හේතුන්ගේ පලයක් හැටියතු. එහම් හේතුන්ගේ පලයක් හැටකසන විං්ඥානය සදාාධනක විඤ්ාණය සදාධනක පැත්ම කළේ යමෙක් හිතන්නේ මොන තරම් අඥ්‍යාන මාංසිකත්ය කිහිද කරනද අරුහුමා නැවත සහිපාත් කර ගමු. පහනත් අනිච්චයි තිරයක්ත් අනිච්ායි තෙලුත් අනිච්ායි හන්දල් විතර කොව නිච්ා. ඒගේමතම දේශනා කරන ුදුරජාන් වහන්ස. ඇහත් අනිච් නං රූපයක්ත් අ නිච්චනං ඇහත් විපරිනනාම දම්මනං රපත් විපරි ාම දමනංක්. ඇහැත් අන්‍යතාවභාව අ්‍යතාභ ඇහත් අනිභාාවකට පත්තින වනං. රපයත් අනි භාවකට පත්තින වනං ඒ හැයි රූපයකට පටිච්වෙලා හටකත්තාව චක්කු ඉඥාන කොමද නිච්ච වෙන්නේ අයිපරිනාමියය වෙන්නේ ඒක සවභාවයකින් යුක්තෝ පවතින්නේ. හන මෙ සවභාව තේරම් ගන්නන මේ ධර්මී තේරුම් ගන්නනේ දුතිය. සූත්‍රය ඇසුරෙන්. එතකට අන්න එතන ඉළඟට වැඩගත් ධහම්බියාකරයක් පෙන්වේ සමගම. යාකෝ භික්කවේ ඉමේසන් තින්නන් ධම්මානා සංගති සන්නිපාතු සමවායු. ඔන්න දැම්මේ කිව ධර්මතුනේ සමවායිෙන් මොනවද ච ඇැ රූපේ ජක්කු විඥානය යකෝ භික්කවේ ඉමේසන් තින්නන් ධම්මානන් සංගති සනිිපාතු සමවායු අයන් උච්චිති චකු සම්පස්සු එහ මෙන්න මේකව ඇහැයි රූපයයි චක්කු ්‍යාන එක සමමායෙන් එදුන හම් ඉගැන එකටකක් සහසම්බන්ධයලා මුණ ගැහුණාම සංගතිීකිවවේ එකටකක් සම්මිස්ත්‍රණය වෙන. තින්නන් දම්මාන සංගති සන්නිපාත සමවායෝ අය ් අයන් උච්චති චක්කු සම්පස්සු ඒට තමයි චක්කු සම්පස්සයේ කියය. එනම් බුදුරජාණන්සයනවා චක්කු සම්පස්සෝපී අනිච්චෝ ඉපරිනාමී අන්‍යත්තභාවිී නැපි දන්නවා ඇහත් ච්චන ූපය අනිච්චන ක්කු ්‍යානය තනිච්ච. හම් ඇැයි රූපියයි චක්කු ඤ්ායයි කියනමේ තුනෙන් මේ සමවායි මේ තුනේ සහභාගිත්වය සකස්වෙන චක්කු සම්පාසයක් ඒකාන්තෙ අනිච්චයි. යෝපි හේතු යෝපි පච්චියෝ චක්කු සම්පස්ස උපාදාය සෝපි හේතු සෝපිපච්චයෝ අනිච්චෝ ඉපරිනාමී අන්‍යතා භාවි එනම්ඒ මතුන් අයි කියන්ඩෝ ෑන පැදිලි. එ චක්කුම්පස්සයත් ඒකා ආන්ටේම අනිච්චයි විපරිනාම දම්මයි අන්‍යතාභාවිී. අනිච්චන් කෝපන භික්කවේ පච්චයන් පටි චුප්පන්නෝ චක්කු සම්පසු කුතුූ නිච්චාන් භවවිස්සති. එන මේ අනිච ධර්මය ඇසුරෙන් සකසුනාව චක්කු සම්පස්සය කොහොමද නිච්ච ධර්මයක් හැටියට දකින්නේ ැ අපේ ජීවිතය අපි සැපවිඳන්න ගිහාම ඇහැෙන් රූපයක් ගම ඒ උදාහරණයෙම ගන්න පුලන් ඉතු්‍රටිකත් ඇහෙං රූපයක් අපි දකිඩ ගිහාම අපි හිතන්නෙ මොකක්ද හැදෑ මේ රූපයෙන් අපිට හැම දෑම සැප ලැබෙන්දූ මේ රූපයෙන් අපිට හැම දෑම සැප ලැබෙන්ඩඕන කියරතු අපි ඒ රූපය ගැනකල්පනා කරන්නේ රූපය දැකීම ගැනල්පනා කර ඇත්තනම සැප උදාවන්නේ දැකීම නිසා නමේ සැප උදාවවෙන්නේ රාගෙන්ී රූපය ඉස්පර්සීම නිසා. රූපයද දකින් දකිනවාරය ගන සැපතිදින වකි ුවොත් රහතන් වහන්සේටත් තියෙන ැපපුපතින්ට පැ රපල් හෙවෙන්නන එනම් රාග සම්පස්සයෙන් තමයි මේ සැප උදාවෙන් මෙන්න මේ ධර්මය අපිට දකිින්ට බැරිකමින් අපි කොම හිතත් අපි හිතනවා ඒ රූපි දිගින් දිගටම අපිට සැප ලබාදින් දෝන කියලා ඒකට න්‍යාදර කර ගැඹුරෙන් බලන්න දැ ජවිටෙඩි හරි ඊදෙද හල්ල බලන්න්න යම්ගසි රූපයකට ඔබ ආදරය කරනවා නම් ස්ත්‍රීෝ ස්්‍රීහෝ ඒවා පුරු සෝහයව ය නදි වසේ අපි පණ තියන රූපයක් ගම් පණනැති රූපයක් ගැන කතානො කර පනතු රූප සම්බන්ධුරු එච්චරම තමයි නමු ම් පණ තියන රූපයක් ගැන අගරන බලු ඒ රූපයටයි ආදරය කරන්න කෙ වැලුවොත් හම දෑම සැප ඉදින්න හැම දෑම සැප ඉදින්න තමයි ඒරපේයට ආදරය කළ තින් හැම දෑම සැප ලැබ ලැබෙනව කැලා කවද් කිව. දුරජාණන්ආශම කර්දමය පෙන්න්නදී. යම්කිසි සැපවේදනාවකෝ දුක්ේදනාවකෝ අදකුම සුකේදනාවකෝ සකස්වෙන්නේ. ඊට අන කූල සම්පස්සේ මතු ඉතින් සදාාතනික වශයෙන් සැපවේදනාවක් ඉඳන්න නම් එන සදාාතනික ජක්කු සම්පස්සයක් තියෙන්දෝ. සදාාථනනික ජක් වු සම්පසයක් පවතින්න න සධාතනික ජක්කූ විඤ්ඥාණයක් පවතින්දෝ. සධාතනක ජක් වු විඥානයක් පවතින්න නම් සදාාතනික ඇසක් සහ රූපයක් තියෙන්ද ඇහැත් අනිච්චනං, රූපයක් අනිනිච්චනං, චක්කු විඥාණයක් අනිච්චනං, චක්කු සම්පස්සයක් අනිිච් නං ඒ චක්කු සම්පස්යෙන් ජන්තන වේදනාව කොහොඳ නිච්චවෙනිි. එනම් බලන්න මොනතරම් මුූලාවක් ඇතුළ අපි මේ ජීවත්යන කියලා. සැප ඉවිදිවාගේ බැු හට ගැර ැුහපේ ැතු දුකයි මේ විඳ නි කිය ැමෝතක් පා. මහොත පාසා, අනිච්චව වූ හැක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක්. රූපයක් සද්ධයක් ගන්ධයක් රසයක් ස්පාසයක් ධර්මයක් අදහසක් පරිහරණය කරමින් ඔබහිනට ඔබ හිතන වනම් මේ සැපවිනිණ කියලා. ඒ හැඟීමෙන් මුලාවෙච්ච හැටියේ. ප්‍රඥායයින් දැකවො ඔබට පෙනි මුහත මහොතත් පාසා මේ සසර පැවැත්ම තුළ තියෙන දුක විතරයි. චිත්තක්ෂණය පා සර පක්ෂණය අපාසම මේ සංසාර පවතිී නිදුකයි ජරාවයි මරණයයි. ඒදක ප්‍රමුඛ කරගත සංසාරදුකස්කන්දය. ඒ ස පෙන්ගතුන ඒ දහම්බිය කන ඇති සේ දරගන්න මයෝ ගොඩා ගැම්රුට ඇන්න තියයි මෙ කලනුත් ස්තර කරලා තියෙන් නිසා. අඩිවිඩි වසේ. එනගන්න බුදුරජාන්ස මෙතන පේෙන් අදින පුට්ටෝ භික්කේ වේදේති පු්ටෝ කේතයති පු්ටෝ සජානතිා පුට්ටෝ භික්කවේ වේදේති පුට්ටෝ භික් චේතේති පුට්ටෝ භික්කවේ සංජානාති. ඉත්තේතේපී ධම්මාචාලා චේව භ්‍යාතාච අනිච්චා විපරිනාමිනෝ අන්‍යත්ත භාවිනු. අන්‍යතාව භවිනෝ දැම්මම් මෙතරින් තාපොඩි ප්‍රශ්නයක් අහන්න දැම්මේ එකො දැම් පොඩ්ඩක් විදත්්‍යෙකුත් ඇතින එතකොට ධර්මයට සාකච්ඡාවට සම්බන්ධ වෙලා ය එඇලිමැලි ගිත යන පුලුවන්නි මෙතන දේශනා කරන බුදුරජාස පු්ටෝ භික්කවේේදේ පුට්ටෝ චේතේති පු්ටෝ සංජානාතී කියලා මොකදමී කියය මෙ තුනි අදහස් කරන පුට්ටෝ වේදේති පුට්ටෝ භික්වේ වේදේති පුට්ටෝ චේතේති පුට්ටෝ සජානාති ඉත්තෙද දේපී ධම්මාචලා චේව ්‍යාතාච අනිච්චා විපරිනාමිනු අන්‍යත්ත භාවිනු අන්‍යතා භාවින්නු කදම මේ කිවේ. පුුට්ටෝ භික්වේ වේදති. පුට්ටෝ චේතෙති. පුට්ටෝ සංජානාති පුළුවන්ට කට හරිකයන්න මොකක්්දමී කියන්න කිය. මේ මොනවස්ථ තුනක් ගැඳම කිය මේක සිහිකර ගන්න නං? සතර ආහරි පුද්ඩකට සිහට ගණ්ඩුවන් සතර ආහරික ආහාරයක් තියෙනවා ඉස්පර්ස ආහරි ඉස්පර්ස ආහරෙන් මොනෝ මොනෝද වැඩින් ඉස්පර් සාහරෙන් මොනෝද වැඩින්නේ වේදනා සං්ඥ සංකාර වේදනා සංඥ සංකාර්තු ව ඉස්පාර්ස හරින් වැඩෙන්නේ එෙන මෙන්න මේක මේ විස්තර දින පුට්ටෝ බෙක්කයි වේදතිකිව වේදනාව පුට්ටෝ චේතිතිකිව සංකාර පුට්ටෝ සංජානතිකිවේ සඥ්ඥා පුට්ටෝ ගෑන ස්පර්ශය තුන ඉස්පර්සයේ නිසා වේදනාව හටගන්නවා මේක පාලියන් සිංහලින්කිවෝත් ස්පර්සිය නිසා මහන වේදනා හටගන්නවා ඉස්පර්සයේ නිසාම සංකාර හටගන්නවා ඉස්පර්සය නිසාමහන සංඥා හටගන්නු ඇැම් මෙතන කෙනට ඇතිවන්න පුලුවන් දැ රපවේදනා සං්ඥා කියලන යන්න ඇයි මෙතන රූප මෙමේ වේදනාේදනා අංකාර සඥා කියල ගත්ත කියලා. නෑ මේ බුද්ධ භාෂිතය තියන්න ආශ්චාරය අසිරිමත් භාවය අලංකාරය එකනි සම්මා සම්බුදු පියානසුවේ හැම බණපදයම දේශනා කර තියන පුද්දු ආකාර කාව්‍යත්්‍යයක් තුලිනිඳ අපට හිතන්නවත් බෑ දැ මේ දේශනා කිරීම දැමල් පුට්ටෝ භික්කවේ වේදේති පුට්ටෝ සංජානාති පුට්ටෝ චේතිය ති කියනොට වඩා ලේසි පුට්ටෝ භික්කවේ වේදේතිී පුට්ටෝ චේතිීති පුට්ටෝ සංජානාතිී කියන කියැන්නේ දීර්ග පද අවසානයට යොතුන මේක කවි සමයේ කවියේදී කාවඇත්තය තුළද සිද්ධෙන දෙයක් මේක ඒ පදේ තියන අලංකාරය අරක්ෂ කර කට එහෙම කරලතිී එක දේශනා විදදි හම වෙන දෙයක් අමත්‍රකාරණාව නමුත් මේ දේශනා කල තියනෙ මේ පංචුඋ පානස්කන්දේයට අ දාල වන තම් පංචස්කන්දයටට අදාල අපි දන්නනවා ඉස්පර්ශය කියන අවස්ථයින් පසේ තමයි වේදනාවයි සංඥාවයි සංකාලය හටගන්න හෙනම් අන්නේ කාරණාතයි මේ පෙන්ලඳන් වෙන කිසිවක් නමේ ඒකම තම එ එහෙනම් අන්න පෙන්වා දෙනවා ඉත්තේ තේපි ධම්මාචලා ජේව ්‍යාතාච අනිච්චා විපරිනාමිනෝ අං්‍යත්ත අන්‍යතා භාවිනෝ යන දිවසේ මෙන්න මේ සියල්ල සැලෙනවා මුණවද. මේ වේදනාවස් සැලිනෝ. චලා ජෙව්‍යාතාච. භ්‍යාතාජ ගැන විනාශ වෙලත් යන්න. මෙන්න මේ වේදනාවස් සැලෙන. සංකාර සංඥාවස් සැලෙනවා. සංකාරස් සැලින තවත් ඉදිහම් මේ පෙන්නෙන බල දැන් ඉස්සල පෙන්නමුකද රූප ගැන. චකුරූප ඒ දෙකත් අනිච්චයි ඇැ චක්ු රූපන රපය ව රප රූප එනම් මෙ රූප දෙකත් අනිච්චයි. ඒ රූප දෙක නිසා හට ගන්නා විඥ්‍යාණයක් ඇත්නන් ගෙලවර චක්ක ්‍යානයක අනිච්චයි ඒක පරියායා එපෙනු රූප මුල් කර ගැන දැම්පෙන නොමනවාද නාම මුල් කරගෙන මධර්මූල් කරගන ඒ රපධර්මමුූල් කරගෙන පෙන්න. ඇහැයි රූපයයි දැම්පෙන්න්නනවා නාමධර්මූල් කරගන වේදනා සංඥා සංකාර අන්නේ වේදනා සඥා සංකාරගෙන සයාල්ලත්මනොවාද අනිච්ච හේතු බල විපරිනාමී ධර්ම ඒනම් ඒ නාමධර්ම ඇසුරෙන් උපදින්නවාව. ඒ වේදනා සංඥා සංකාරගෙන නාමධර්ම ඇසුරෙන් උපදින්නා විඤ්ඥානය කොහොමද නිච්චවෙන්නේ සුකවෙන්නේ අත්තවි්ඥා සුභවෙන්නේ. ඒ කාන්තෙම් වේදනත් සැලිනවානම් වේදනත් විනාශසයනවන සංඥාත් සැලිනවාන සංඥාත් විනාස වෙනුවනම් සංකාරත් සැලිනිවාන සංකාරත් විනාශවෙනවනම් සැලිනවී කම්පාාවනු චලනය වෙනු. ඒක එකකි වේ දම්මා ඉත්ත ඉත්තේ තේපී ධම්මා චලා ජේව බ්‍යාතච්ච භ්‍යාතාච අනිශ්චා විපරිනාමිනු අන්ඥතා භාවිනෝ යනැතිවසේ. එනම් මෙන්න මේ කිව්ව වේදනාත් සංඥාත් සංකාරච්චන නාම ධර්මත් අනික්්ෂණ ඒවත් අරකිව විදිහටම කම්පාට පත්වෙන විපරිනාමට පත්වන ධර්මනං ඒනම් ඒයින් හටගන්න විඤ්ඥාණය කොහොමද නිච්ච වෙන්නේ කියලා නැවතත්වමිය යහන්. ඉතින් මේ ගැම්ඹුරට ගැඹුරට ැඹුරුට මේ ධර්ම කොට්ටආසෝබට ැ පේන ඇති හමනම් එකන් එකට බලාගෙන යන්න පුළන්ගසියටට රූපය මේ ඇහැ රූපය චක්කවු විඥානයේ චක්කු සම්පස්සේ චක්කු සම්පජා වේදනා දක්වාම ඔවිදට එකෙන් එක ටකෙන් එකට අපි පරික්ෂ කරන බලාගෙන අන් දෝන එතකු ඩන්නේ එකට විදර්ශනා කරනවාකිව විදර්ශනා කරනක ඔන්න ෝකොටයිඉද නිකම් විදර්ශනා කරනක උඩවිින් බල ලින් එක නවේධර්මය හලා විදර්ශනා කරනගේ මෙන්න මේ විදියට ගැම්රුට හිතනයකර මේ පෙන්ව තින්නේ දැන් ආයහන් දෙපා මොකත කරන්න ඕන කියලා කරන්න ඕෝන් දෙතයි මේ කිය එ බුදුරජාණන් වහසේනමට මහා අසිරිමත් වූ මහාසා සෘතු වන්හාස අපට මහාකරුණාවෙන් හැම විදිහටම පෙන්ල දෙනවා. හැ එක ක්‍රමයයක් නෑර හැම්ම ක්‍රමයකට මෙලදිෙනු. මොන්න ක්‍රමයකින් හරිමේ අවබෝධවෙයි කියට. ඒකයි මේ එකව දහම් ව්‍යාකර්‍යෙ වුුණත් නන්්‍යත පරියෙන් සූත්‍ර දහයක පහලෝ අපිට දකිඩ ලැබින්. එකඇ උන්වහන්සේ ඉදිරියට ඇමේ කවදත් ධර්මය අවබෝධ කරගන්න හේතු තියෙන කෙනෙක් වනොත්. නැවත කිසි කලෙ වහුව හිස්සතින් යවන් එැ උන්හන්සේ. එනිසා ඒ පුද්ගලයාට වැටහෙනකම් මොන පරියා එං හරි ධර්මය දේශනා කළ. නන්විත පරියායෙන් දේශනා කරපු ධර්මයක් මේටීන්. සමහරේව මහා උද්දේශයක් විතරයි. සමහරයව නිද්දේශ විතරයි නිදේශයි නිදේශය විතරයි. සමහරයවා පට නිදේශ දක්වා විග්‍රහ කළ තිනවා ඇතරමා අටුවාටික ටිප්පරිත් එක විග්‍රහ කලා තියන සමහර දේශ. සූත්‍ර දශනාම තියනොහෙම ඔබට ඉස්තරහට මේ සූම් සාකච්ඡාවේදී එම සූත්‍ර ගේපයක් මම පෙන්න්නන්නාම් එකඒකට අපේ සූත්‍රරක්න සාකච්ඡා කරම සමහර දේශනා ප්‍රඥාව වැඩිියයට දේශනා කරනවා කෙටියම්ම දේශනා කළ තියෙනවා වචනෙන් දෙකි ප්‍රඥාව සාමාන්‍යෙන් ඉතින් ටික දුරුවල කෙනෙක්නං එයාට හුඳෝටම තේරෙනකම් මේක හේතු පාලධරමය උදදාහර නඋපමමා ඇතු දශනා කරළ තිය ඉතින් හනම් පින්ගදුන උන්නව විදිහයට අපි දකිින් දෝන රූප ධර්ම සහ නාම ධර්ම කියන සියල්ලම අනිච්ච විපරිනාමමිය ධර්ම එනන් රූප නාමරූප තුළි ඒ සකස් වන්නා විඤ්ඥාන කියල කියන්නේ ඒ කාන්ත වසයෙන්ම අනිච්ච ධර්මයක් මයි එහනම් සිත මය මගේ කියන දෘෂ්ටිය බැහැගෙනක්කාය දිිට්ටිය ප්‍රධාන වසයෙන් පවතිනව සිත මුල් කරගෙන සිත මමය මගේ සිත සදාාතනික වසයෙන් පවතතින්නේ එකම හිතා දීර්ක කාලනම පවතිීනය භවයෙන් භවයට මෙ හිත පවත්තාගනාව යන විධාකාර මුලා සහකත මූඩ අදහස් දුරවෙල යනොමේ වනහගෙන ඉන්නකොට. හිතින් එන්නම් නැවතත් තේරුම් ගන්න හිත කියල කියනට පහන් දැල්ල වගේ. හිත කියන්න ඇ ගහේ හෙව නැල්ල වගේ. හේතු වෙනස් වෙනකොට ඒ පාලයත් වෙනස් වෙනු. දෙහෙනම් හිත කියලා කියන්නේ හේතුුවෝක පලයක් නිසා එකම හිතක් දෙපාරත් දකින් හම්බෙන්නේ නෑ විලාප ගහන්නේ. එක හිතකට පෙම් කරලා කියලා. දැන් හෝට විලාප ගාන්න හේතුවෝපට හිතාගන්න පුළුවන්න්නේද. එන සදාාතනික වසෙන්ඔයි ගීතය ගයනා කරන්නුවෙනවා. මේ ලෝකෙ පවතින කඟැයියේ කව දාවත් හම්බිනෝද හුට එකමි හිතත් දෙපාරම් මුණගැහෙෙන්න්නේ කව දාවත්හෙම දෙයක් පණි නෑ. ඒ නිසා හැම දැම්ම සිින්දු කියන්නු වෙනව සංසල්. මගේ කියලාව අනුගේ කියලාවහෙම එක සිතක් කියලෙ එකක් නං හෙමුණ හිෙනිි නෑ ස්‍රද්දාාතනි වසිම සිත කියල කියන්නේ හේතු පල වශයෙන් ොඩගෙන ත්‍රයක් චිත්තක්ෂණ එකයි සිත ඒ චිත්තක්ෂණ පෙලා එක දිගට ගමන් කරනුටතා අපි හිතෙන් එක හිතාත් තියෙන කියලලා මුත් හමකරන්න ඇතට ඔන්න ඔක තේරුම් ගණ්ඩෝ තේරුන් නැත්තම් ඔබට පුළුවන් සියවතක් කර මග හන්ඩක් අද දවසිද අපි ප්‍රශ් හන්ඩ වාරයක් ලබා දෙන ට පින්වතුනි තව ගොා ගැමරුද්ධහම්කාරණා විග්‍රහරන්න තියෙනවා නමුත් තවත් වැද ධම්කාරන දෙප පෙන් ලදීල මම්ඹබුට ප්‍රශ්නාාවය ලබාදනවා මොකද ඊළඟ සතියෙන් පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ උත්තුම් වූ ධර්මය විභංග වසයෙන් දේශනා කරන්න ඊට පස්සේ තව ොකාගත්ත පටිනා දම්කාර රැසත්තියනෙන අනි්ච දුක්කානත් ්‍රිලක්ෂණය ගැනයි චතු්‍රර් සත්්‍යය ගැනයි ඒවා සච්්‍යපබ්්‍ය අවසානි කාලෙ ලැබුණොත් කරන්න නැත්තන් කෙනෙටහිතෙන්න පුළුවන් අපි සච්ච පබ්‍යයහන්න බලාගෙන න්නවා මේසාච්ච පබේ නමීති කරන සසාච්ච පබ්ේ තයිමි සතතිය බට ග්‍රහා කර අසත්‍යයක් විග්‍රහලාද සත්‍යය සතතිය කොයි විදිහෙන් ගත්තා සතතිය අනිච්ච ත්‍රලක්ෂණ කියැන සතතිය පිසමපාද ගැන සත්‍යතිය චතුරාර් සති කියැන සත්‍යය තමයි අවසාය බැලුවහන් කොම් බැලව නිසා සත්‍යය සච්්‍ය පබ්බේතතායිම විග්‍රහ කරමින් ඉන්නේ